ශ්‍රී ලංකා තවහිද් ජමත් සංවිධානයේ අපේ තරුණ පිරිස එකතු වෙලාද ලේදන් දීමක් පැවැත්තුවා. ඉතාමත්ම සාර්ථක ලේදන් දීමක්. මොකද සෙනසුරාද දවසක් වෙලා සාමාන්‍යයෙන් සති අන්ත දවසක් වුණාම ටිකක් ලේදන් දීම් වැඩියෙන් සිද්ධ වෙන දවසක් වුණත් මේ කාලේ හැටියට සාමාන්‍ය ලේදන් දීමේ පොඩි අඩුවක් තියෙනවා. ඒ වුණත් අද ඉතාම හොඳ ලේදන් දීමක් පැවැත්තුණා. 50 දෙන්නෙක් සහභාගී වෙලා අද ලේ රුධිර පයින්ට් ලේ පයින්ට් 50ක් අපි අරගත්තා. ඉතින් ගොඩක් දුරට මේ ලේදන් දීම වසර ගාණක් පැවැත්තිලා, නමුත් අවුරුදු කීපයක් ඒක පවත්වන්න බැරි වෙලා තියෙන අවස්ථාවක නැවතත් පටන් ගත්ත වෙලාවේදී තමයි මේ 50ක් ලේ පයින්ට් අපිට ලබා ගන්න පුළුවන් වුණේ. ඇත්තටම මේ ලේ පයින්ට් 50න් අපි රෝගීන් 150කට වමන ප්‍රතිකාර කරනවා. මොකද රුධිරේ කොටස් වලට කැඩුවට පස්සේ, රුධිරේ කොටස් වලට වෙන් කළාට පස්සේ රුධිර පට්ටිකා, ඒ වගේම රතු රුධිරාණු, ඒ වගේම ප්ලාස්මාව, ඔය කියන කොටස් තුනම හැදුනාම ලේ පයින්ට් 50 කියන්නේ ලේ රුධිර කොටස් 150 දෙනකොට ප්‍රතිකාර කරන ලේ තමයි අද අපිට ලැබුණේ. මේ ලේ විශේෂයෙන් රාගම ශික්ෂණ රෝහලේ ඉන්න රෝගීන්ට, විශේෂයෙන් අනතුරු වලට ලක් වෙන අයට, ඒ වගේම සැත්කම් කරන අයට, ඒ වගේම දරුවන් ලැබෙන්න ඉන්න මව්වරුන්ට, ඒ වගේම පිළිකා වලින් පෙළෙන රෝගීන්ට විශේෂයෙන් පාවිච්චි වෙනවා. ඒ වගේම රාගම රෝහලෙන් මහර තියෙන අපේ තැලසීමියා ඒකකයක් තියෙනවා, තැලසීමියා යුනිට් එකක්. ඒ තැලසීමියා ඒකකයේ දරුවන් වෙනුවෙන් තමයි මේකේ මේ රතු රුධිරාණු කොටස ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ. ඉතින් අද දවසේ ලැබිච්ච මේ ලේ ප්‍රමාණය විශේෂයෙන් දවසක් හෝ දෙකක් අපේ තැලසීමියා එකකේ ඉන්න දරුවන් තවත් මාසයකට හෝ ඊට වැඩි කාලයකට ජීවත් කරවන්න ප්‍රමාණවත් වෙන ලේ තමයි ලැබුණේ. ඒ රෝගීන්ට අමතරව විශේෂයෙන් මේ රාගම ශික්ෂණ රෝහලේ ඉන්න රෝගීන්ටත් ඒ ලේ පාවිච්චි වෙනවා. ඒ වගේම රතු රුධිරාණු වලට අමතරව ප්ලාස්මාව සහ පට්ටිකා කොටස් ලැබෙන ඒවා රාගම රෝහලේ ඒ රෝගීන්ට තමයි විශේෂයෙන් භාවිතා වෙන්නේ. ඊට අමතරව මේ වැලිසර ලය රෝහල, ඒ වගේම කඳාන රෝහල, කිරිබත්ගොඩ රෝහල, මිනුවන්ගොඩ රෝහල, ඒ වගේ අපේ අසල්වැසි රෝහල් වලටත් ලේ ලබා දෙන්නේ ගොඩක් වෙලාවට රාගම රෝහලේ. ඒ නිසා මම කියන්නේ රාගම රෝහලට විතරක් නෙමෙයි, අපේ ලංකාවේ කොයි තැනක ලේ ලබා දුන්නත් ඒ රෝහලේ විශේෂිතව එක එක රෝහලට විශේෂිත විදිහට ලේ පාවිච්චි වෙනවා. මොකද මහරගම රෝහල ගත්තත් ඒ රෝහලේ ඉන්න පිළිකා රෝගීන්ට තමයි මහරගම රෝහලේ ලේ ලැබෙන්නේ. ඒ වගේම නාරාහම්පිටි ජාතික රුධිර මධ්‍යස්ථානයේට ලේ ලැබුණොත් ඒක ළමා රෝහල, සොයිස රෝහල, කාසල් කාන්තා රෝහල, ඒ වගේ හැමතැනටම පාවිච්චි වෙනවා. ඉතින් එක එක රෝහලට විශේෂිත වෙන විදිහට සමහර වෙලාවට ලේවල භාවිතය වෙනස් වුණත් සමස්තයක් විදිහට රෝගීන් යම්කිසි රෝගියෙක් ජීවිතයක් ගොඩ ගන්න තමයි මේ හැම කෙනෙක්ම තමන්ගේ මේ රුධිරේ පරිත්‍යාග කරුවේ. කිසිම ලාභයක්, ප්‍රයෝජනයක්, වරප්‍රසාදයක් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තමන් අතේ තියෙන මුදල් වියදම් කරමින්, තමන්ගේ මුළු දවසම කැප කරමින්, තමන් කරන ව්‍යාපාර හරි ඒ වගේ දේවල් අද දවසට එක දවසකට හරි අත්හිටවල, ද අවුරුද්ද දවස් 365න් එක දවසකට හරි තමන්ගේ වැඩ කටයුතු අත්හැරලා මේ දේවල් කරපු කිසිම කෙනෙක් කිසිම වරප්‍රසාදයක් බලාගෙන කරන කටයුත්තක් නෙවෙයි මේක. ඒ වගේම ලේ දෙන්නේ නැන අයත් ඒ වගේ, ලේ දෙන අයට කිසිම වරප්‍රසාදයක් වාසියක් ලැබෙන්නේ නැහැ. නමුත් ඒ හැම කෙනෙක්ම තමන්ගේ උසස් උතුම් ඒ පරමාර්ථය හිතේ තියාගෙනම තමයි මේ වගේ කටයුතු වලට සහභාගී වෙන්නේ. හැම කෙනෙක්ටම මම ඉල්ලීමක් කරනවා, තමන්ගේ ජීවිතේ තමන් සාමාන්‍ය කාලා බීලා ඇඳලා හොඳින් ඉන්නවා තමයි. නමුත් තමන් හොඳ සමාජයට යුතුකමක් ඉෂ්ට කෙරුවා කියන දේ කියන්න නම් අනිවාර්යෙන් මේ වගේ දෙයක් අවුරුද්දකට එක සැරයක් හරි කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් අපි අර අපේ ජීවිතේ ගෙවිලා ගියත්, හොඳට කාලා හිටියත්, බීලා හිටියත්, හොඳට ඇඳලා හිටියත්, නමුත් ජීවිතේ හිස්. ඒ නිසා මම හිතන්නේ අද මේ ශ්‍රී ලංකා තවහිද් ජමාත් සංවිධානයේ අපේ සියලුම සහෝදර සහෝදරියෝ මුස්ලිම් අය තමයි. නමුත් ඇත්තටම මම හිතන්නේ ශ්‍රී ලංකා තවහිද් ජමාත් සංවිධානයේ තමයි
ලේදන්දී මුස්ලිම් ජන සමාජයට මේ හුරු කෙරුවේ. මම ලේ බැංකුවේ රාජකාරි කරපු ඒ අවුරුදු 8ක් විතර වගේ කාලයක් ඇතුළත මම දැක්කා හැම කාලෙදිම මේ මුස්ලිම් ජන සමාජයේ රුධිර දන් දීම සඳහා යොමු කරන්න ශ්‍රී ලංකා තවහීද් ජමාත් සංවිධානයේ තමයි මුල් වෙලා කටයුතු කරුවේ. ඉතින් අද මාබෝලෙදිත් ඒ දේම තමයි සිද්ධ වුනේ. ශ්‍රී ලංකා තවහීද් ජමාත් සංවිධානය කියන්නේ තරුණයෝ රසක් එක්රැස් වෙලා කරගෙන යන සංවිධානයක්. ඉතින් අදත් ඒ සංවිධානයෙන් මේ කෙරිච්ච කටයුත්ත මම හිතනවා වසරක් පාසා අපි හැම අවුරුද්දෙම මේ කටයුත්ත අපිට මේ ආකාරයටම සංවිධානය කරගන්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා මං හිතනවා. මොකද මේ අවුරුදු ගාණක් එක දිගට කරගෙන ඇවිල්ලා නමුත් අතරමැදින් ඒක නැවතිලා තිබිලා අද නැවත කරේ. ඉතින් ලබන වසරටත් මේ දේ මේ විදිහට කරමු. ඒ වෙනකොට මං හිතනවා මීටත් වඩා වැඩි පිරිසක් මේ කටයුත්තට සහභාගී වෙයි කියලා. හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. Thank you very much. Assalamu alaikum.